රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජාතික සම්පත් විකුණන්න ගෙන යන මේ දූෂිත වැඩපිළිවෙලත් මේ රටට අයිති සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාතික සම්පත් සුරකීම සඳහා මේ රටේ හම්කරු ජනතාව, ගොවි ජනතාව, තරුණයෝ, ශිෂ්‍යයෝ, කාන්තාවෝ, ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව මේ පාරට ඇවිල්ලා රනිල්ලට රාජපක්ෂලාට කියන්නේ මේ සම්පත් අයිති අපේ රටේ ජනතාවට. මේ සම්පත් මේ රටේ අනාගත පරම්පරාවට අයිති. එනිසා මේවා කුණු කොල්ලට විකුණන එක මුලින් පටන් ගත්තේ 78. 78 ඉඳන් විකුණලා අද වෙනකොට ගොවි බිම් ටික විකුණන්න හදන්නේ. මේ රටට ලාභ ලබා දෙන රාජ්‍ය ආයතන ටික විකුණන්න හදන්නේ. මේ වෙනකොට විදුලි බල මණ්ඩලයේ කොම්පැනි වලට කඩලා විකුණන්න හදනවා. කොම්පැනි වල කොමිස් කුට්ටි වලට මේ රටේ ලාභ ලැබපු ආයතන, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් එක, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව කෑලි කරලා රනිල්ල රාජපක්ෂලා විකුණන්න දැන් පිමුරුපත් සකස් කරලා තියෙනවා. අද ජාතික සම්පත් සුරකීමේ මධ්‍යස්ථානයේ හැටියට මේ කොළඹ කොටුවට අපි කියන්න ආවේ මේ රටේ ජනතාවට අයිති සම්පත් වලට අත තියන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ ප්‍රගතිශීලී ජනතාව අවදියෙන් ඉන්නේ.
මෙරටේ වෘත්තීය සමිති ව්‍යාපාරය, මෙරටේ ගොවි ජනතාව, මෙරටේ ප්‍රගතිශීලී මිනිස්සු රනිල්ලට රාජපක්ෂලාට කියන්න ආවේ මේ සටන අපි අතහරින්නේ නැහැ. බල අත්නෝමතික ලෙස නීති ගෙනල්ලා, පනත් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා විකුණන්න හදන ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා මේ සටන අපි අකණ්ඩව ගෙනියනවා. මේ සටන ජයග්‍රහණය සඳහා මේ රටේ සමස්ත ජනතාව අපි එකතු කරනවා. ඒ වගේම මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන සටන වෙනුවෙන් මේ ආණ්ඩුව ගෙදර යවලා අලුත් ආණ්ඩුවක්, රට හදන ආණ්ඩුවක් හදලා හෝ මේ සටන ජයග්‍රහණය දක්වා ගෙන යනවා කියන පණිවිඩය කියන තමයි අද දවසේ අපි කොළඹ කොටුවට ආවේ. තව දවස් කීපකින් වෙසක් පෝය එනවා. ඊට පස්සේ පොසොන් පෝය එනවා. ඊට පස්සේ ඇසළ පෝය එනවා. මේ දවස් කීපේ හැරුණාම මාස දෙකයි. ඇසළ පෝය ලබන කොට ජනාධිපතිවරණේ ගැසට් කිරීමේ බලය මැතිවරණ කොමිසමට එනවා. තව මාස දෙකයි රනිලෝ. මේ රනිල් පෝට්ටු ආණ්ඩුවට අපි කියන්නේ තව මාස දෙකයි ජනාධිපතිවරණේ ගැසට් කරනවා. ගැසට් කිරීමේ බලය එනවා මැතිවරණ කොමිසමට. උඩ පනින්න ලෑස්ති වෙන්න එපා. අපි කියනවා මෙරට විදුලි බල මණ්ඩලෙ විතරක් නෙමෙයි, ටෙලිකොම් විතරක් නෙමෙයි, අපි රාජ්‍ය සම්පත්, එවාගේම මිල්ක ආයතනය, කිරි සෙන්ටර් 97ක්, කිරි පැක්ටි 5ක්, එවාගේම NLDB ගොවි පොළවල් අක්කට 28,802ක්, එවාගේම වී අලි මණ්ඩලෙ මෙයාදිම කොමිටකම විකුණන්න තීරණය කරලා තියෙනවා. මේ වෙනකොට සියලු සලසුම් හදලා තියෙනවා. අපි කියනවා මට ඉඩ දෙන්නේ නැහැ. එන්න එපා. විකුණන්න ඉන්න අයට අපි කියනවා උඹලට කිසිම අයිතියක් නැහැ, ජනවරමක් නැහැ මේවා විකුණන්න. ඒක නිසා විකුණන්න එපා. එවාගෙම තමයි ගන්න ඉන්න අයට අපි කියනවා ගන්න එපා පුතෝ, ගන්න එපා. නිකන් කචල් දා ගන්න එපා, අවුල් හදා ගන්න එපා. ඒ නිසා ඔගොල්ලෝ දන්නවා හොඳටම මේක ගිලන නැමක්. මේ ගිලන නැව ඇතුළට අවිල්ලා උඩපිනුම් ගහන්න ලෑස්ති වෙන්න එපා. ඊළඟට මේ රටේ මා ජනතාව අලුත් ආණ්ඩුවක් හදනවා. ඒ ආණ්ඩුව වෙන මොකක්වත් නෙමෙයි, මාලිමාවේ ආණ්ඩුව. එහෙමනම් අලුත් ආණ්ඩුවක්, අලුත් ජනමාදමක් එක්ක මේ රට පරිවර්තනයකට ලක් වෙනවා කියලා දැක්ක දැක්ක මේ රටේ මා ජනතාව විරෝධය පළ කරද්දී මේවා ගණ්ඩ එන්න එපා, ප්‍රශ්න ඇති කර ගණ්ඩ ලෑස්ති වෙන්න එපා කියන කාරණේ අපි මතක් කරනවා. අපි කිසිසේත්ම අපේ සම්පත්තික අපි විකුණන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ ජනතාව අපි පෙළගස්සනවා. ගොවි ජනතාව, කම්කරු ජනතාව, දිවල ජනතාව ඔක්කොම පෙළගස්සනවා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂලාට අපි කියනවා ඔයලාද පාණ්ඩුව, ඔයලා පත් කරගත්තු රනිල් දැන් වානිකන් නිවේදන නිකුත් කරලා නිකම් පූජානන්දට ලෑස්ති වෙන්න එපා කියන කාරණේ මේ වෙනා අපි රනිල්ට කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති මැරණ ඉදිරිපත් වෙන්න කලින් එයාට බබාල නැතිසම බබෙක් හදාගත්තා. ඒ බබාගේ නම තමයි කාංචන වික්‍රමසිංහ. කාංචන වික්‍රමසිංහ කියන රනිල් වික්‍රමසිංහගේ ආදරණීය පුත්‍ර රත්නය පහුගිය 25 වෙනිදා පාර්ලිමේන්තුවේ ටේබල් කළා විදුලි බල පනත, කෑලි 12ට කරන පනත. අපි බොහොම පැහැදිලිව මුලින්ම කිව්වා අපි අද මේ කරන්නේ පළවෙනි උද්ඝෝෂණෙත් නෙමෙයි, අවසන් උද්ඝෝෂණත් නෙමෙයි. අද ජාතික සම්පත් විකිණීමට හැරෙයි ජනතා මධ්‍යස්ථානයේ විදියට අද මේ කරන උද්ඝෝෂණෙන් එහා ගිය උද්ඝෝෂණ කීපක අපි කරනවා. අද අපිට වාරණම් තිබෙනවා. අපි අධිකරණය ගරු කරනවා. හැබැයි තව මාස දෙකකින් තුනකින් අපි මේ කොටුවේ ස්ටේෂන් එක හරහා යනවා පෙරහැරක්. ඒ පෙරහැරට කාටවත් වාරණ ගන්න බෑ. ඒස අපි විශ්වාස කරනවා. මුන් එලවන්න ඕන. අපි කාංචන්ට අභියෝග කරනවා ඔය පනත දැන් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අපි කරන මේ විරෝධතා එක්ක පාර්ලිමේන්තුවත් අවුල්, පාර්ලිමේන්තුවත් අවුල්ලා තිබෙන්නේ. ඒස අපි තාමත් පැහැදිලිව කියනවා පාර්ලිමේන්තුවේ සම්මත කළත් ඔය පනත සහතිකයි. 2002 අංක 28 දරන කෑලි 8 කඩන පනත පාර්ලිමේන්තුවේ සම්මත කළාට එළිය ක්‍රියාත්මක කරන්න දෙන්න නැතුණා වගේ මේ පනතත් අපි අහෝසි කරනවා. ඒ නිසා පැහැදිලි ආණ්ඩුවේ උත්සාහය ලත්තනම ලොප් කරන්න මේ මහා ජන බලවේගය සිවිල් සංවිධාන සමත් වෙනවා කියන විශ්වාසය අපිට තිබෙනවා. අපි මේ පනත එළියේ පරාද කරනවාමයි.
රිපෝර්ට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.